දරුවනේ අද දවස තුල අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ දෙවන ලෝක යුද්ධය පිළිබඳව මේ දරුවන් සමග අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා පළවෙනි ලෝක යුද්ධය ඒ යුද්ධය ඇතිවීමට බලපෑ හේතු හා එහි ප්‍රතිඵලයන් පිළිබඳව 1918 පළවෙනි ලෝක යුද්ධය අවසන් වෙනවා වර්සෙල්ස් ගිවිසුම හරහා ජර්මනියට දැඩි කොන්දේසි පැනවීම සිදු වෙනවා එවගේම පැහැදිලිවම 1919 වන විට ඒ යුද්ධ සියල්ල අවසන් වෙලා පසු කාලීනව ජාතීන්ගේ සංගමේ පවා බිහි වෙලා යුරෝපයේ යම් කිසි ආකාරයකට නිශ්චලතාවයක් හටගන්නවා. නමුත් දරුවනේ දැන් අපි මේ කතා කරන දෙවන ලෝක යුද්ධය ඇතිවීම සඳහා පළවෙනි ලෝක යුද්ධේ ඉඳන් අවුරුදු 20ක කාලයක් ගත වෙනවා. මේ අවුරුදු 20ක කාලය තුල යුරෝපා දේශපාලනයේ බලාපොරොත්තු නොවුණු ආකාරයේ දෙවන්ත වෙනස්වීම් ගණනාවක් සිදු වෙනවා. ඒ වගේම ලෝක දේශපාලනය ලෝකේ රාජ්‍යයන් අතර තියෙන බල අරගලයේ වෙනස් මුහුණුවරක් ගන්න පටන් ගන්නවා. එනිසා මේ දෙවන ලෝක යුද්ධය පිළිබඳව මූලික කරුණු කාරණා සාකච්ඡා කිරීමට ප්‍රථමයෙන් ඊට අදාළ පරිසරය එහෙම නැත්නම් ඒ සකස් වෙච්ච ක්‍රමවේද පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ඉතාම වැදගත් කාරණාවක් වෙනවා. දැන් දරුවනේ පළවන ලෝක යුද්ධය අවසන් වෙන්නේ ජර්මනියට දැවැන්ත ලෙස කොන්දේසි පැනවීමක් සිදු වෙලා. එතකොට මේ පළවෙනි ලෝක යුද්ධයේ අවසන් කාලයේ වන විට ඇමරිකාව ලෝකයේ බලවතෙක් බවට පත් වෙනවා. ඒ වගේම රුසියාවේ දේශපාලන තත්ත්වය වෙනස් වෙනවා. රුසියාවේ තිබුණු ඒ රාජාණ්ඩු ක්‍රමයේ පෙරලා දාලා ඒ ධනපතීන් සතු ඒ බලතල සියල්ලම විනාශ කරමින් රුසියාව සමාජවාදී රටක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ජපානයේ දේශපාලන තත්ත්වයත් ක්‍රමානුකූලව වෙනස් වෙලා තියෙනවා. ତେර මෙන්න මේ කරුණු කාරණා ලෝක දේශපාලනයේ දැවැන්ත වෙනස් වීම වලට බලපාලා තියෙනවා. එතකොට පැහැදිලිවම ජර්මානු ජනතාව ප්‍රකාශ කරපු කාරණාවක් තමයි අපි කවදාවත් යුද්ධ කළේ නැහැ. අපේ පාලකයෝ යුද්ධ කළාට අපිට දඩුවම් දෙන්න එපා කියන කාරණාව. ඒ කියන්නේ ජර්මානු ජනතාව පැහැදිලිව කියූප එකක් තමයි ජනතාවක් විදිහට ජාතියක් විදිහට අපි මේ සිදුණු දෙයට කැමති නැහැ. නමුත් අපේ පාලකය යුද්ධ කළා පාලකය ගැටුම් වලට ගියා එතකොට මේ කොන්දේසි වලින් සම්බාධක වලින් අපිව තැලී පොඩි වී යනවා ඒ නිසා මේ දේ කරන්න එපා කියන ජාතික හැඟීමත් ජර්මන් ජනතාව තුල පැහැදිලිව තිබුණා එතකොට මෙවැනි පරිසරය තුල තමයි දෙවන ලෝක යුද්ධයට අවශ්‍ය පසුබිම සකස් වෙන්නේ ඒ කියන්නේ මේ කාලයේ වන විට යුරෝපයේ ප්‍රධාන වශයෙන්ම දැවැන්ත ආර්ථික අර්බුද නිර්මාණය වුණා. ඒ වගේම උද්ධමනය වැඩි වෙන්න පටන් ගත්තා. ලෝක ආර්ථික අර්බුදයත් එක්ක මේ රටවල් යුරෝපයේ බොහෝ රටවල් දැවැන්ත පීඩාවකට පත් වුණා. එවැනි පරිසරයන් තුළ ඒ කාලයේ තිබුණු විවිධ දේශපාලන න්‍යායන් විශේෂයෙන්ම ලිබරල්වාදී න්‍යාය, සමාජවාදී න්‍යාය ඒ ක්‍රමවේදවලට ඒ බිඳ වැටුණු රටවලට දුක් විඳින රටවලට විමුක්තියක් උදා කර ගැනීමේ හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා නව දේශපාලන ක්‍රමවේද විවිධ පාලකයන් විසින් ප්‍රකාශ කිරීමත් එක්තරා ආකාරයකට මේ දෙවන ලෝක යුද්ධය ඇතිවීම කෙරෙහි බලපානවා. එතකොට එවැනි ලෙස ඇති වුණු දේශපාලන ක්‍රමවේදයක් මතවාදයක් තමයි එහෙම නැත්නම් න්‍යායක් තමයි ෆැසිස්ට්වාදය කියලා කියන්නේ එහෙම නැත්නම් නාසිවාදය කියලා කියන්නේ. එතකොට මෙවැනි කරුණු කාරණා ගණනාවක් මේ දෙවන ලෝක යුද්ධයට අවශ්‍ය පරිසරය නිර්මාණය කරනවා. අපි බලමු දරුවනේ දෙවන ලෝක යුද්ධය ඇතිවීම සඳහා ප්‍රධාන වශයෙන්ම බලපෑ කරුණු මොනවද කියන කාරණාව. දෙවන ලෝක යුද්ධය සඳහා දරුවනේ ප්‍රධාන වශයෙන්ම ඇති වුණු ක්‍රියාවලියක් කාරණාවක් තමයි හිට්ලර්ගේ බලවත් වීම එහෙම නැත්නම් ජර්මනියේ ඇතිවෙන්නා වූ ආක්‍රමණශීලී ප්‍රතිපත්ති. දැන් ඉතාලියත් ජර්මනියත් ඒ වගේම ඉස්පාඤ්ඤ ඊළඟට ජපානය වැනි රටවලට ප්‍රධාන වශයෙන්ම ඇතුළු වන වැළඳ ගන්න දේශපාලන න්‍යායක් තමයි ෆැසිස්ට්වාදය කියලා කියන්නේ. එතකොට මේ ෆැසිස්ට්වාදය ෆැසිස් කියන වචනය ඉතාලි භාෂාවෙන් එන වචනයක්. ඉතාලි භාෂාවේ ෆැසියෝ කියන පදේ බිඳිලා තමයි මේ ෆැසිස්ට්වාදය කියන පදේ නිර්මාණය වෙන්නේ. මේකේ තේරුම දරකෝටු මිටි යන්න. එතකොට විනය එක්සත් බව ශක්තිය මේ සියලු කරුණු කාරණා මේ ෆැසිස්ට් කියන වචනයත් එක්ක මිශ්‍ර වෙලා තියෙනවා. ඒ තුල අර්ථ ගැන්වෙනවා. ඒතර මේ තුල පැහැදිලිව ප්‍රකාශ කරන කාරණේ තමයි රටක එමත්නම් ජාතියක රාජ්‍යයක ශ්‍රේෂ්ඨත්වය කියන කාරණාව. පාලකයාගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය කියන කාරණාව. ඒතර මේ ජාතිකත්වයේ ජාතිවාදය කියන කාරණා පැහැදිලිවම ජර්මනිය තුලත් හටගන්න පටන් ගන්නවා.
ඊට හේතුව තමයි දරුවනේ ජර්මනියට පළවන ලෝක යුද්ධයෙන් පසුව දෙවැන්ත සම්බාධක පැනවීමක් සිදු කරනු. ඒ දෙවැන්ත සම්බාධක වර්සෙල්ස් ගිවිසුම හරහා ඒ දෙවැන්ත සම්බාධක පැනවීම නිසා එක පැත්තකින් නිශ්චිතව දේශපාලන ස්ථාවරතාවේ නැහැ. බාරකාර ආණ්ඩුවක් තමයි මේ බලය හොබවන්නේ. ජර්මනියේ කොටස් ජර්මනිට අයිති බල ප්‍රදේශ ජර්මන් භූමියේ කොටස් පවා අර ජයග්‍රාහී රටවල් අතර මිත්‍ර බලවතුන් අතර බෙදා ගන්න පටන් ගත්තා. ඊළඟට ජර්මන් ආර්ථිකය බිඳ වැටුණා. විශාල වශයෙන් උද්ධමනය ඇති වුණා. විරකියාව ඇති වුණා. ඒ ජාතියකට විමුක්තිය කියන කාරණාව නැති වුණා. දේශපාලන නිදහස නැති වුණා. ආරක්ෂාව නැතුව ගියා. මෙන්න මේ සියලු කරුණු කාරණාත් එක්ක ජර්මන් ජනතාව පුදුමාකාර දුක්ඛිත ජීවිතයක් ගත කළා. එවැනි පරිසරයක් තුල තමයි හිට්ලර් කියන පුද්ගලයා හිට්ලර් කියන චරිතය ජර්මනියේ බලවතෙක් බවට පත් වෙන්නේ. එතකොට හිට්ලර් කියලා කියන්නේ පළවන ලෝක යුද්ධයේදී ජර්මනිය වෙනුවෙන් සටන් වැදුණු හමුදා සෙබලෙක්. ඔහු ඔස්ට්‍රියානු ජාතිකයෙක්. ඔහු ලෙඩ ඇඳේ ඉද්දිම එමත්නම් ඔහු යුද්ධයෙන් ආබාධිතත්වයට තුවාල වෙලා ඉද්දිම කල්පනා කරන දෙයක් තමයි මම ජර්මනිය කියන රට ගොඩනගනවා කියන කාරණාව. එහෙම නැත්නම් ආර්ය ජාතිය ලෝකයේ උතුම්ම ජාතිය බවට පත් කළා ජර්මනිය කියන රාජ්‍ය ලෝකයේ ප්‍රබලම රාජ්‍ය කරනවා කියන කාරණාව ඔහුගේ හිත් තුළ පැහැදිලිවම තැම්පත් වෙලා තිබුණා. ඒ දේ තමයි ඔහු ක්‍රියාවට නංවන්නේ. එතකොට මේ හිට්ලර් බිහි කරගන්නා දේශපාලන පක්ෂය ජාතික සමාජවාදී පක්ෂය. ඒ කියන්නේ නාසි පක්ෂය. එතකොට මේ නාසි පක්ෂය බිහි කර ගැනීම හා ඔහුගේ දේශපාලන ව්‍යාපාර තුල පැහැදිලිවම ගැබ් වෙලා තිබ්බ කාරණාව තමයි ලිබරල් වාදයට ජර්මනියේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ වගේම සමාජවාදයට ජර්මනියේ ප්‍රශ්න විසඳන්න බෑ. මේ ප්‍රශ්න විසඳිය හැක්කේ ජර්මානු ජනතාව එකට ඒකරාශී කරන දැවැන්ත ජාතිකත්වයක් තුලයි. මේ කියන කාරණාව පැහැදිලිවම හිට්ලර් ප්‍රකාශ කළා. මේ කරුණු කාරණාත් එක්ක හිට්ලර් මොකද කරන්නේ? අපි හිතමු විරකියාවෙන් පෙළෙන එහෙම නැත්නම් ඒ රැකියාවක් නැති තරුණ පිරිස් ඒ වගේම කුසගින්නත් එක්ක අරගල කරන මේ මිනිසු ටික තරුණයෝ ටික එකට එකතු කළා. ඔහු පැහැදිලිව පිහිටුවා ගන්නවා දුඹුරු කමිස හමුදාව. ඊළඟට මේ තරුණයෝ ඒකරාශී කරගෙන ඔහු ජාතික සමාජවාදී පක්ෂය පිහිටුවා ගන්නවා. ඔහු උත්සාහ කරනවා ජර්මනිය තුල කෙසේ හෝ බලය අත්පත් කරගන්න. මොකද හිට්ලර් කියලා කියන්නේ දක්ෂ කතිකයෙක්. ඔහුට ඒ ජාතියේ එහෙම නැත්නම් ජර්මානු ජාතියේ හදවතට කතා කිරීමේ දැවැන්ත හැකියාව තිබුණා. ඒ නිසා ඔහුගේ ඒ ආකර්ෂණීය හඬ ඔහුගේ ඒ ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමත් එක්ක ජර්මානු ජනතාව විශාල වශයෙන් හිට්ලර් සමග එකට ඒකරාශී වෙන්න පටන් ගත්තා. මෙන්න මෙවැනි පරිසරයක් තුළ මේ කාලේ ජර්මනියේ ගොඩනැගිලා තිබ්බ තාවකාලික ආණ්ඩුව භාරකාර ආණ්ඩුව වයිමාර් ආණ්ඩුව පෙරලීම සඳහා දැවැන්ත කුමන්ත්‍රණයක් සිදු කරනවා. හැබැයි හිට්ලර්ට බලය ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. හිට්ලර්ට සිදු වෙන්නේ හිරගත වෙන්න. හිට්ලර් හිරේ ඉන්නකොට ලියනවා මගේ සටන කියන කෘතිය. නැත්තම් මයින් කාම්ෆ් කියන කෘතිය හිට්ලර් විසින් රචනා කරනවා. මේ කෘතිය තුළ පැහැදිලිවම හිට්ලර් ආර්ය ජාතිය උත්තරීතර ජාතිය වන ආකාරය විග්‍රහ කරනවා. කොහොමද ජර්මනිය ගොඩනගන්නේ කියන කාරණාව පැහැදිලිවම හිට්ලර් මේ හරහා සමාජගත කරන්න උත්සාහ කරනවා. ඒ වගේම යුදෙව් ජාතිය හෙලා දැකීමේ ක්‍රියාවලිය සිදු කරනවා. මෙන්න මේ තත්වයක් එක්ක අර ජර්මනියේ බිඳ වැටලා තිබ්බ ජර්මන් ජනතාවට පැහැදිලි ඉලක්කයක් ලැබෙනවා, අරමුණක් ලැබෙනවා හිට්ලර් එක්ක ජයග්‍රහණය කරා යන්න පුළුවන් වෙයි කියන කාරණා. ඉතින් හිට්ලර් මොකද කරන්නේ? තමන්ගේ හිරෙන් නිදහස ලැබිලා තමන්ගේ මේ සටන් ව්‍යාපාරයේ දේශපාලන ව්‍යාපාරයේ දිගින් දිගටම ඉස්සරහට ගෙනියනවා. එතකොට හිට්ලර්ත් එක්ක අතිවිශාල ජන ප්‍රජාවක් එකට ඒකරාශී වන අතර ඔහු ප්‍රකාශ කරන ආකාරයට උතුම්ම ජාති ආර්ය ජාති එහෙම නැත්නම් අපි කියනවා උතුම්ම ජාති ජර්මානු ජාති කියන කාරණාව ඔහු පැහැදිලිව ජනතාවගේ හදවතට ආමන්ත්‍රණය කරනවා. මේ සියලු කරුණු කාරණාත් එක්ක ශක්තිමත් පක්ෂයක් ජර්මනිය ගොඩනැගෙනවා හිට්ලර් සමග. ඒතර ඒ වගේම හිට්ලර්ත් එක්කට එකතු වෙලා හිටිය තවත් නායකයෝ ගණනාවක්. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම ගොබෙල්ස්. ඔහු ජනමාධ්‍ය පවා යොදාගෙන එකම කරුණු කාරණාව නිවැරදියි සත්‍යයි ජනතාවට හේතු ගන්නමින් දැවැන්ත ජනමතයක් ගොඩනගා ගන්නවා හිට්ලර් කෙරෙහි. 1933 මැතිවරණය ජර්මන් ඉතිහාසයේ සුවිශේෂී මැතිවරණයක් බවට පත් වෙනවා. ජර්මනිය පුරා හිට්ලර් කියන ඒ තේමාව පදනම් කරගෙන හිට්ලර් පාර්ලිමේන්තුවේ බලය අත්පත් කර ගන්නවා. ඊට පස්සේ ජර්මනියේ චාන්සල්වරයා බවට පත්වන හිට්ලර් එවකට ජනාධිපති ධුරයේ දරු හින්ඩන්බර්ග්ස්ව බලයෙන් පහ කිරීමට උත්සාහ කරනවා. ඒ කාලේ ඔහු මිය යනවා. ඊට පස්සේ හිට්ලර් ජනාධිපතිගේ බලතලත් පවරාගෙන
ජර්මනිය තුල පැහැදිලිවම ස්ථාවර ශක්තිමත් ඒකාධිපති පාලනයක් ගොඩනගා ගන්න. ඊට පස්සේ හිට්ලර් මොකද කරන්නේ? පාර්ලිමේන්තුව ගිනි තියනවා. ඔහු පැහැදිලිව ප්‍රකාශ කරන දෙයක් තමයි පාර්ලිමේන්තුව කියන්නේ කතා පෙට්ටිය. ඒකට රටක් ගොඩනගන්න බෑ. ලිබරල් වාදය කියලා කියන්නේ ඕජස් ගල්න මලමිනියක් වගේ. ඒකට රටක් ගොඩනගන්න බෑ. ඒ නිසා රටක් ගොඩනැගීමට අවශ්‍ය වෙන දර්ශනය තමයි නාසි දර්ශනය. ඒ වගේම දවැන්ත ලෙස පාලකයා සමග ජනතාව එකට ඒකරාශී වී සිටීම. මොකද රාජ්‍ය වන්දනීයයි පාලකයා වන්දනීයයි කියන කාරණාව පැහැදිලිවම හිට්ලර් සමාජගත කරලා තිබ්බේ. ඒ කාලේ ජර්මානු දරුවෝ ජර්මන් ජනතාව පැහැදිලිවම උදේ හවස පාලකයා වන්දනාමාන කරන්න ඕන. රාජ්‍ය වන්දනාමාන කරන්න ඕන. කියන්නේ ජනතාවට අයිතිවාසිකම් ලැබෙන්නේ දරුවනේ ජනතාව රාජ්‍ය වෙනුවෙන් කැපවන තරමට. තම පැහැදිලි කාරණාව තමයි තොටිල්ලෙන්ගත් දරුවේ නැවත නිවසට බාර දෙන්නේ වයස අවුරුදු 65 පසුව මහල්ලෙක් වීමෙන් පසුව කියන කාරණාව ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කළා. ඒතොර ජනතාව රාජ්‍ය වෙනුවෙන් කැප වෙන්න ඕනේ. විවිධ මත දරන්න බෑ. එක පක්ෂයේ තියෙන්න පුළුවන්. ඒතොර ඒ දර්ශනය මුල් කරගෙන නාසි පක්ෂය මුළු රටේම බලය අත්පත් කරගන්න අතර විරුද්ධ මතදැරීම් සම්පූර්ණයෙන් තහනම් කළා. විරුද්ධවාදීන්ව ඝාතනය කරන්න පටන් ගත්තා. එතනින් අතර වෙන්නේ නැහැ හිට්ලර්. හිට්ලර් ඊළඟට කරන්නේ මොකද්ද? ජර්මනිය ගොඩනගා ගැනීම සඳහා ජර්මනියට අහිමි වුණු ප්‍රදේශ වගේම ජර්මානුවන් වාසය කරන ප්‍රදේශය යටත් කර ගැනීමේ ක්‍රියාවලිය පැහැදිලිවම ආරම්භ කරන්න තීරණය කරනවා. ඒක ඊළඟ ප්‍රතිඵලය බවට පත් වෙන්නේ ඊ යටත් කරන ප්‍රදේශවල, ඒ වගේම ජර්මානු ප්‍රදේශවල හා ජර්මනියේ සිටින යුදෙව්වන්ව ඝාතනය කිරීම, ක්‍රූර අමානුෂීය ලෙස ඝාතනය කිරීමේ වැඩපිළිවෙළ දියත් කරනවා. මේ කාලයේ ඔය දෙවන ලෝක යුද්ධ සමය ගැන ලියවුණු කෘති කියවනකොට පැහැදිලිවම තියෙන කාරණාවක් තමයි විවිධ පරීක්ෂණ සඳහා යුදෙව්වන්ව යොදාගත්තා. විශේෂයෙන්ම පණ පිටින් ප්‍රාණය තියෙන මිනිසුන්ගේ ශාරීරික විච්ඡේදනය කළ, කියන්නේ කපලා ඒව පරීක්ෂා කරන වෛද්‍ය පරීක්ෂණ සිදු කළා කියන කාරණාව. ඊළඟට හැම ගලවලා ගත්ත මේ සිර කඳවුරුවල මේ වදකාගාරවල සිදුවෙච්ච දේවල්. ඒ වගේම හිසකේ සරගෙන සීත කබා මැහුවා. මේ විදිහට සමහරලාවට මේ පෝර්ණුවල උඩුන්වල එන්නේ මේ මිනිස්සු මලමිනි ඒ පුච්චන කොට එන පුලුටු ගඳ මුළු ජර්මනිය පුරාම වසා පැතිරුණා කියන කාරණාව ඔය විවිධ සාහිත්‍ය කෘති හා ඒ කාලීන ලේඛන කියවීමේදී පැහැදිලි වෙනවා. හැබැයි ජර්මන් ජනතාව දැවැන්තෝ විශ්වාස කළ හිට්ලර් තමන්ගේ රට ගොඩනගයි කියන කාරණාව නිසා හිට්ලර්ගේ භාෂාව, හිට්ලර්ගේ චතුර කතිකත්වය, ඒ ඒකාධිපතිත්වය හරහා ජනතාව පැහැදිලිවම එකට ඒකරාශී වෙලා හිටියා. 1938 දී හිට්ලර් ඔස්ට්‍රියාව ආක්‍රමණය කරනවා. ආක්‍රමණය කළා ඔහු පැහැදිලි කියන දෙයක් තමයි ජර්මන් ජනතාවට ආර්ය ජාතියට අයිති රාජ්‍යයක් තමයි මේ ප්‍රදේශයේ තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රදේශය තමන්ට අයිති කියන කාරණා. ඊට පස්සේ හිට්ලර් ඊළඟ ආක්‍රමණය එල්ල කරන්නේ චෙකොස්ලොවේකියාව කෙරෙහි. එහිදී ජර්මන් ජනතාව වැඩි වශයෙන් සිටින කලාපයක් තමයි සුඩෙටන්ලාන්තය කියලා කියන්නේ. ඒ ප්‍රදේශත් හිට්ලර් ආක්‍රමණය කළ අවසානයේ චෙකොස්ලොවේකියාව සම්පූර්ණයෙන්ම හිට්ලර් ජර්මානුග්‍රහණයට ලක් කරගන්නවා. දැන් ලෝකයේ බලවත් ජාතීන් හිට්ලර්ගේ මේ ආක්‍රමණ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. කෙසේ වෙතත් හිට්ලර්ගේ මේ සුඩෙටන්ලාන්ත ආක්‍රමණය, චෙකොස්ලොවේකියානු ආක්‍රමණය සමග ලෝකයේ රටවල්වල, එහෙම නැත්නම් බලවත් රටවල්, අර මිත්‍ර බලවතුන් කියලා කියන්නේ මේ රටවල්වල නායකයෝ එකට ඒකරාශී වෙලා විශේෂම මියුනික් සම්මේලනයේ කැඳවලා හිට්ලර්වත් ගහලා අහනවා, ඔබ මෙතනින් යට ආක්‍රමණය කරනවද? මොකද ඔබ මේ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ගය? හිට්ලර් පැහැදිලිවම කියනවා, නෑ මම මෙතනින් යට කිසිම රටක් ආක්‍රමණය කරන්නේ නෑ කියන කාරණාව. හැබැයි හිට්ලර් එතනින් යහට මේ ගමන නවත්තන්නේ නෑ. මොකද්ද හිට්ලර් කරන්නේ? 1939 සැප්තැම්බර් 1 වෙනිදා හිට්ලර් ආක්‍රමණය කරනවා පෝලන්තේ. මේක තමයි දෙවන ලෝක යුද්ධය ඇතිවීම සඳහා බලපාපු ආසන්න හේතුව බවට පත් වෙන්නේ. ඒ කියන්නේ හිට්ලර්ගේ පෝලන්ත ආක්‍රමණය. එතකොට මෙන්න මේ ආක්‍රමණය නතර නොවි හිට්ලර් විශාල ප්‍රදේශයක් තමන්ගේ ග්‍රහණයට ගැනීමට, ඒ කියන්නේ පැහැදිලිවම හිට්ලර්ගේ දර්ශනය තුල තිබුණේ ආර්ය ජාතිය ලෝකයේ බලවත්ම ජාතිය යුතුයි කියන කාරණා. ආර්ය ජාතියට මුළු ලෝකෙම යටත් විය යුතුයි කියන කාරණාව. ඒ විතරක් නෙමේ, ආර්ය ජාතියට අභියෝග වන, එහෙම නැත්නම් ජර්මානු ජාතියට අභියෝග වන කිසිම ජාතියක් පවත්වාගෙන යන්නේ නැහැ, ඉන්න දෙන්නේ නැහැ කියන කාරණාව. ඔවුන්ව විනාශ කරනවා, සමූල ඝාතනය කරනවා කියන කාරණාව. ඒ කියන්නේ යම් ජාතියක් වෙසෙනවා නම් අනිවාර්යයෙන්ම ආර්ය ජාතියට යටත් වෙලා වෙසෙන්න ඕනේ. ඔවුන්ට ස්වාධීනව නැගී හිටින අයිතියක් නැහැ කියන කාරණාව හිට්ලර් පැහැදිලිවම ප්‍රකාශ කළා. ඊළඟට දරුවනේ හිට්ලර්ගේ විශේෂ කාරණාව තමයි මේ ආක්‍රමණය කරන ප්‍රදේශවල, ඔහු විසින් අල්ලා ගන්නා ප්‍රදේශවල ඉන්න යුදෙව්වන්ව ගහලා සිර කඳුර වලට, වදකහගාර වලට දැමීම. එතකොට ලක්ෂ සංඛ්‍යාවක් යුදෙව්වෝ ඒ දරුවන්ව අමානුෂීය ලෙස ඝාතනය කළා. ගෑස් කුටීර වල දාලා ඝාතනය කළා. ඒ විතරක් නෙමෙයි,
හිට්ලර් කවදාවත්ම මේ වදකහාකාර බලන්න ගියෙත් නැහැ. හැබැයි ඔහු විසින් ඔහුගේ අනෙකුත් සගයන් සමග එකතු වෙලා මේ ක්‍රූර අමානුෂීය ලෙස මේ සමූල ඝාතන ක්‍රියාවලිය කරගෙන ගියා. මේ කාලේ ජර්මනියේ තිබුණු ප්‍රධාන වදකාගාර කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. අවුට්විට්ස් කියන වදකාගාරය, ඒ වගේම බර්ගර් බෙල්සන් කියන වදකාගාරය හා බෙල්චෙක් කියන වදකාගාරය, ඒ වගේම සොමි බෝර් කියන වදකාගාරයත් මේ කාලේ තිබුණු ප්‍රධාන වදකාගාර කිහිපයක් අතරින් වැදගත් වෙනවා. එතකොට මේ වදකාගාරවල මිනිස්සු පුදුමාකාර දුකක් වින්දේ. ආහාර පාන ටික දෙන්නේ නැහැ. නාන්න වතුර නැහැ. මෙහෙම රාක්ක හදලා ඒවායේ මේ සත්තුන්ටත් වඩා අන්ත ආකාරයට තමයි මිනිස්සුන්ව හිර කරලා තිබුණේ. එතකොට දුම්බ්‍රියවල දාගෙන එක ගොඩේ දාගෙන ගහලා මේ හිර කඳුර වල දාලා මේ මිනිස්සුන්ව ඝාතනය කළා. එතකොට මේ ක්‍රියාවලියට ජර්මන් ජනතාවත් කැමති වුණත් නොවුණත් උන්ට ඒ ගැන කතා කරන්න අයිතියක් නැහැ. ඒ දෙවන්ත ඒකාධිපතිත්වයත් එක්ක තමන්ගේ රාජ්‍ය මේ ජර්මන් රාජ්‍ය පුළුල් වෙනවනේ. ඒතර අවුරුදු 6ක් වැනි කෙටි කාලයක් තුල හිට්ලර්ට පුළුවන් වුණා ශක්තිමත් ස්ථාවර පාලනයක් ජර්මනිය තුල ඒකාධිපතිත්වය හරහා ගොඩනගන්න. ඒතර මේ කියන හිට්ලර්ගේ ක්‍රියාකලාපය මේ ජර්මනියේ තියෙන ආක්‍රමණකාරී භාවය දෙවන ලෝක යුද්ධයට බලපාපු ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා. ඊළඟට දරුවනේ දෙවන ලෝක යුද්ධයට බලපාන හේතුව තමයි ඉතාලියේ බෙනිටෝ මුසලිනීගේ තියෙන ඒකාධිපතිත්වය හා ඒ ඉතාලියේ පැවති ආක්‍රමණකාරී ස්වභාවය. එතකොට දැන් අපි කතා කළා දරුවනේ ජර්මනිය තුල තියෙන නාසිවාදය. ඒ නාසිවාදයම තමයි ඉතාලිය තුල ෆැසිස්ට්වාදය කියලා කියන්නේ. අපි කිව්වා ෆැසිස්ට් කියන වචනේ ගොඩනගෙන විදිහ ඉතාලි භාෂාවේ පැසියෝ කියන පදේ බිඳිලා තමයි මේ ෆැසිස්ට් කියන පදේ නිර්මාණය වෙන්නේ. කියන්නේ දරකෝටු පිටිය යන අර්ථය දෙන මෙහි ප්‍රධානම කාරණාව තමයි ශක්තිය, විනය, එක්සත් බව කියන මේ සියලුම දේවල් තේමාව බවට පත් වෙනවා. එතකොට දැන් ඉතාලිය කියන රට ජාතික රාජ්‍යයක් විදිහට ගොඩනගෙන්නේ ඉතාම පසු කාලීනව. පළවෙනි ලෝක යුද්ධයේදී ඉතාලිය උත්සාහ කළා මධ්‍යදරණී මුහුද අපේ මුහුද බවට පත් කරගන්න. ශක්තිමත් රාජ්‍යයක් බිහි කරගන්න. අවට රටවල් යටත් කරගන්න. නමුත් ඒ කිසිවක් පළවෙනි ලෝක යුද්ධයේ ඔවුන්ට ඉටු කරගන්න හමුන්නේ නැහැ. එතකොට ඒකේ ප්‍රතිඵලයේ බවට පත් වෙන්නේ ඔවුන් ප්‍රධාන වශයෙන්ම මධ්‍ය බලවතුන්ගේ පිල නියෝජනය කරලා පසුව මිත්‍ර බලවතුන්ගේ පිලට එකතු වෙනවා. එතකොට ඉතාලියේ තමන්ගේ අරමුණු කඩා වැටලා තිබ්බේ. ඊළඟට ඉතාලියේ ආණ්ඩු තාම අස්ථාවර මට්ටමක තිබුණේ. මෙන්න මෙවැනි ස්වභාවයක් එක්ක තමයි ඉතාලිය තුල පැහැදිලිවම බෙනිටෝ මුසලිනිට හැකියාව ලැබෙන්නේ ශක්තිමත් ඒකාධිපති පාලනයක් ගොඩනගා ගන්න. දැන් පැහැදිලිවම ඉතාලිය තුල බෙනිටෝ මුසලිනිත් අර ජර්මනිය තුල ගෙන ගිය ක්‍රියාකලාපයට සමාන ක්‍රියාකලාපයක් ගෙන යනවනේ. ප්‍රධාන වශයෙන්ම ගත්තාම දැන් ජර්මනිය තුල බිහි වුණා දුඹුරු කොමිස හමුදා. ඉතාලියේ හිටපු දාමරිකයන් ටික, තරුණයන් ටික එකට ඒක රාශී කළා. බෙනිටෝ මුසලිනි විසින් ෆැසිස්ට් පක්ෂේ පිහිටවනා වගේම ඔහු විසින් පිහිටවුවා කළු කොමිස හමුදාව. ඒ විතරක් නෙමෙයි. මේ තරුණයන් ඒක රාශී කිරීමේ ක්‍රියාවලිය තුල ජාතිකත්වයේ කතා කිරීම, ඉතාලි ජාතිකවාදයේ කතා කිරීමේ කාරණාවත් එක්ක විශාල මිනිසුන් ප්‍රමාණයක් බෙනිටෝ මුසලිනිගේ ෆැසිස්ට් පක්ෂය හරහා ඒක රාශී වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ජර්මනිය තුල දැන් ওই ගෙස්ටාපෝ නැමැති රහස් පොලිසිය ආදිය යොදාගෙන SS නැමැති රහස් බුද්ධ්‍යාංශ ආදී යොදාගෙන හිට්ලර්ගෙන ගිය පාලනයට සමාන ක්‍රමවේදයක්ම තමයි පැහැදිලිවම බෙනිටෝ මුසලිනි ගෙනියන්නේ. ඒතර ඔහු 1922 වෙනකොට ඉතාලිය තුල බලය අත්පත් කරගන්නවා. එතකොට ඊළඟට ඔහු කරන ක්‍රියාවලිය තමයි සියලුම පක්ෂ තහනම් කරනවා. කරලා තමන්ගේ බලය පමණක් ප්‍රධාන බලය බවට බෙනිටෝ මුසලිනි විසින් පත් කරගන්නවා. 1929 යුරෝපය තුලත් ඒ වගේම ලෝකයේ බොහෝ රටවලත් දැවැන්ත ආර්ථික අර්බුදයක් නිර්මාණය වුණා. අපි මේක හඳුනන ලෝක ආර්ථික අර්බුදය කියලා. මේ අවස්ථාවේ ඉතාලිය බිඳ වැටෙනකොට ඉතාලිය තීරණය කරන කාරණාවක් තමයි බෙනිටෝ මුසලිනි තීරණය කරන කාරණාවක් තමයි ආර්ථිකය ගොඩනගන්න එක පැත්තකින් ශක්තිමත් ඒකාධිපතිත්වයක් වගේම යාබද රටවල් ආක්‍රමණය කිරීම අවශ්‍ය වෙනවා කියන කාරණාව. කියන්නේ ඔවුන්ගේ එකම අරමුණ තමයි මධ්‍යදරණී මුහුද අපේ මුහුද බවට පත් කර ගැනීම. ඒතර මෙවැනි ස්වභාවයක් එක්ක මෙවැනි පරිසරයක් එක්ක 1939 බෙනිටෝ මුසලිනි විසින් මොකද කරන්නේ? නැත්නම් ඉතාලිය විසින් ඇබිසිනියාව ආක්‍රමණය කරනවා. මෙන්න මේ ආක්‍රමණයත් එක්ක තමයි ඉතාලියේ ආක්‍රමණකාරී ප්‍රතිපත්ති ඉදිරියට යන්න පටන් ගන්න. ඒතර මේ කාරණාවත් දෙවන ලෝක යුද්ධය සඳහා ඍජුවම බලපාන සාධකයක් බවට පත් වෙනවා. දෙවන ලෝක යුද්ධය සඳහා බලපාන තවත් කරුණක් වන්නේ දරුවනේ ජපානයේ පැවති ආක්‍රමණකාරී ප්‍රතිපත්ති. දැන් සාමාන්‍යයෙන් ඔබට ඉතිහාසය තුළ ජපාන් ඉතිහාසයේ වැඩිය ග්‍රහණයට ලක් නොවන ශේෂ්ත්‍රයක්. ජපානයේ කියන රට 1500 ගණන් වන විට දෙවැන්ත වැඩවසන් අර්බුදවලින් පෙලිච්ච රටක්.
ඊට පස්සේ ෂෝගුන් වරුන් විසින් ජපානයේ බලය අත්පත් කරගෙන ජපානයේ පාලනය ඔය විදිහට යනකොට ජපානයේ කියලා කියන්නේ ඔය 16 17 18 වන සියවස් වන විට දවැන්ත ආවෘත ප්‍රතිපත්තියක් තුල හිටපු රටක්. ඒ කියන්නේ විදේශ රටවල් සමග තිබුණු සියලු සම්බන්ධතා ප්‍රතික්ෂේප කළ හුදකලා ගොඩනැගිච්ච රටක්. හැබැයි 1867 මේජි ප්‍රතිස්ථාපනයත් එක්ක මුත්සිබිතෝ කුමාරයා බලයට පත්වීමත් එක්ක ඇමරිකානු අවධානය ජපානයට යොමු වීමත් එක්ක ජපානයේ සියලු වරායන් විවෘත වෙනවා. විවෘත වෙලා ජපානයේ වේගයෙන් කාර්මීකරණය වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ඔය මුත්සිබිතෝ කුමාරයාගේ කාලය තුල මිත්සුයි සිමෙන්ති මිත්සුබිෂි වාහන නිෂ්පාදනය ආදී දැවැන්ත කාර්මික ප්‍රබෝධයක් ලබා ගන්න. මේ කාර්මික ප්‍රබෝධයට ප්‍රධාන වශයෙන්ම හේතු සාධක බවට පත් වෙන්නේ ඇමරිකාවත් එක්ක ජපානයේ ගෙන ගිය ඒ වෙළඳ ප්‍රතිපත්ති. හැබැයි පසු කාලීනව ජපානයට ඕන වෙනවා මේ සියලු ප්‍රතිපත්ති වලින් බැහැර වෙලා මුළු ආසියාවෙම බලය තහවුරු කරගෙන වෙළඳාම ඇති කර ගන්න. ඒ කියන්නේ වෙළඳ බලය නැත්නම් වෙළඳ පොළ ඇති කර ගැනීම කියන කාරණාව. එතකොට හිරෝහිතෝ අධිරාජ්‍ය විසින් පැහැදිලිවම ක්‍රියාවට නැංගු ප්‍රතිපත්තිය බවට පත් වෙන්නේ මුළු ආසියාවෙන් බලය තමන් සතු විය යුතුයි කියන කාරණාව. මෙන්න මේකත් එක තමයි ජපානයේ ආක්‍රමණකාරී භාවයේ ඉස්සරහට එන්න පටන් ගන්න. 1934 වෙනකොට ජපානය චීනයට අයිති මැන්චූරියාව කියන ප්‍රදේශය ආක්‍රමණය කරනවා. මේ ආක්‍රමණ සමග ජපානයේ ආක්‍රමණකාරී බව වේගයෙන් ඉදිරියට යනවා. දැන් එතකොට අපි කතා කළා ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එහෙම ජර්මනිය ගැන, ඒ වගේම ඉතාලිය ගැන කතා කළා, ජපානය ගැන කතා කළා. ඒ වගේම ස්පාඤ්ඤයේ දැවැන්ත ඒකාධිපතිත්වයක් මේ දවස්වල නිර්මාණය වෙලා තිබුණා. කෙසේ වෙතත් ප්‍රධාන වශයෙන් වැදගත් වන රටවල් තුනක් තියෙනවා. ඒ තමයි ජර්මනිය, ඉතාලිය, ජපානය. මේ රටවල් තුනේ අගනගරවල් තුන, ඒ කියන්නේ ජර්මනියේ බර්ලින්, ඉතාලියේ රෝමය, ඒ වගේම ජපානයේ ටෝකියෝ කියන නගර තුන ඒකරාශී වන විදිහට අපි නිර්මාණය කරලා තිනවා. ඔහු නිර්මාණය කරලා තිබ්බා අක්ෂ බලවතුන් කියන කාරණාව. ඒ නිසා අක්ෂය කියලා මේක හැඳින්වෙන්නේ ඇසිස් බලවතුන් කියලා හඳුන්වන්නේ. ඒ අනුව දෙවන ලෝක යුද්ධයේ බිහිවන ප්‍රධාන පිලක් බවට පත්වන්නේ අක්ෂ බලවතුන්ගේ පිල. ඊළඟට රුසියාව, ඇමරිකාව, අනෙක් අතට ගත්තම බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි රටවල් එකට ඒකරාශී වෙලා අර පැරණි ආකාරයටම මේ මිත්‍ර බලවතුන්ගේ පිල තිබුණා. එතකොට ප්‍රධාන පාර්ශ්ව දෙකක් දෙවන ලෝක යුද්ධෙත් කැපී පේනවා. ඒ තමයි අක්ෂ බලවතුන් හා මිත්‍ර බලවතුන් කියන කාරණාව. ඒ වගේම දරුවනේ මේ දෙවන ලෝක යුද්ධයට බලපාන තවත් වැදගත් හේතුවක් බවට පත් වෙන්නේ ජාතීන්ගේ සංගමයේ අසාර්ථකතාවය. දැන් ඇමරිකානු ජනාධිපති වුඩ්‍රෝ විල්සන් 1920 වෙනකොට ලෝකෙටම අවධාරණය කරන කාරණාවක් තියෙනවා. ඒ තමයි ਸਰව සාධාරණත්වයේ හැඟීම් කියන කාරණාව. මේ ਸਰව සාධාරණත්වයේ හැඟීම් කියන කාරණාව තුළ පැහැදිලිව කියන දෙයක් තමයි බලවත් රටවල් විසින් කුඩා රාජ්‍යයන්වල ස්වාධීනතාවය ආරක්ෂා කරන්න ඕනේ. රටවල් අතර රහස් ගිවිසුම් කිසිවක් තියෙන්න බෑ. ඒ වගේම සරණාගතයන් පුනරුත්ථාපනය කරන්න ඕනේ. ඒ වගේම මද්රව්‍ය ජාවාරම කරන්න බෑ. ඊළඟට හැම රටකටම නිදහසේ මුහුදු භාවිතා කරන්න අයිතිය තියෙන්න ඕනේ. මෙන්න මේ කියන කරුණු කාරණාත් මුල් කරගෙන 1920 බිහි වෙනවා ජාතීන්ගේ සංගමය. ඒ ජාතීන්ගේ සංගමයේ ප්‍රධාන අරමුණක් බවට පත් උනේ ලෝක යුද්ධයක් ඇතිවීම වැළක්වන්න. අර පළවෙනි ලෝක යුද්ධ වගේ මහ ව්‍යසන ඇතිවීම වැළැක්වීම තමයි ඔවුන්ගේ එකම අරමුණ, මේ ජාතීන්ගේ සංගමයේ අරමුණ. හැබැයි මේ ජාතීන්ගේ සංගමයේ ගොඩනගන්න මූලිකත්වයේ ගත්ත ඇමරිකාවට මෙයට සම්බන්ධ වුන්නේ නැහැ. නැත්නම් ඇමරිකාව සම්බන්ධ වුන්නේ නැහැ. ඊට හේතුව වුඩ්‍රෝ විල්සන්ට එරට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණේ නැහැ ජාතීන්ගේ සංගමයට සම්බන්ධ වෙන්න. ඊළඟට විශාල භූමියක් කරා වසාගෙන සිටි රුසියාව ජාතීන්ගේ සංගමයට සම්බන්ධ වුන්නේ නැහැ. ඊට හේතුව තමයි එය සමාජවාදී රාජ්‍යයක් වුණා. ඒ නිසා ඒ රටවල් සම්බන්ධ වුන්නේ නැහැ. ජර්මනිය සම්බන්ධ වුන්නේ නැහැ. එතකොට යුරෝපේ බලවත්ම රටවල් ටික ජාතීන්ගේ සංගමයත් එක්ක හිටියේ නැහැ. ඊළඟට ජාතීන්ගේ සංගමයේ නිරායුධ කොමිසම නාමමාත්‍රික කොමිසමක් බවට පමණක් පත් වුණා. අනිත් පැත්තට අපි ගත්තාම ජාතීන්ගේ සංගමයට බොහෝ රටවල්වල ආක්‍රමණ වැළැක්වීමේ හැකියාව ලැබුණේ නැහැ. විශේෂම ඉතාලිය විසින් ඇබිසිනියාව ආක්‍රමණය කිරීම, ඊළඟට ජපානය විසින් චීන වෙරළ මැන්චූරියාව ආක්‍රමණය කිරීම, මේ කියන ආක්‍රමණ නැවැත්වා ගැනීමේ හැකියාව ඔවුන්ට තිබුණේ නැහැ. ඊළඟට බොහෝ රටවල් තමන්ගේ ධනය, තමන්ගේ කාලය, තමන්ගේ කැපවීම මේ ජාතීන්ගේ සංගමයේ වෙනුවෙන් කැප කරන්න කැමැත්තක් තිබුණේ නැහැ. ඒ නිසා ජාතීන්ගේ සංගමයේ තිබ්බ අසාර්ථකතාවය තමයි ප්‍රධාන වශයෙන්ම බලපෑවේ මේ දෙවන ලෝක යුද්ධය සඳහා
හේතුවක් විදිහට. ඉතින් මෙන්න මේ කරුණු කාරණාත් එක්ක තමයි දෙවන ලෝක යුද්ධය ඇදී යන්නේ. ඒතර 1939 සැප්තැම්බර් මාසයේ ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙන්නේ. ඒ තමයි අපි ගන්න ආසන්න හේතුව විදිහට. දැන් දරුවනේ 1939 සැප්තැම්බර් පළවෙනිදා හරියටම ආක්‍රමණය කරනවා ජර්මනිය විසින් පෝලන්තය. මේ පෝලන්තය ආක්‍රමණය කිරීම සමග පෝලන්තය ආරක්ෂා කිරීමට පෝලන්තයට අවශ්‍ය ආධාර දීමට මිත්‍ර බලවතුන් ඉදිරිපත් වෙනවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය, ප්‍රංශය පෝලන්තය ආධාරයට එනවා. එහෙත් මාසයක් වැනි කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම පෝලන්තය යටත් කර ගැනීමේ හැකියාව ජර්මනියට ලැබෙනවා. ඒ කියන්නේ ජර්මනි අති දැවැන්ත යුද ශක්තියක් මේ කාලේ තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔය ඉතිහාස ලේඛන කියවීමේදී ජර්මන් දුම්රිය මාර්ගවල සාමාන්‍ය පැයකට දුම්රිය 10කට වඩා වැඩි ප්‍රමාණයක් ගමන් කරනවා. ඒ කියන්නේ තාම පොඩි කාල පරාසයක් තියෙන. ඒ කියන්නේ ඒ තරම් වේගයෙන් සෙබළුන් එහෙට මෙහෙට ගෙන යාමේ ක්‍රියාවලිය තාම කාර්යක්ෂම ජර්මනිය විසින් සිදු කරනවා. එතකොට මේ ජර්මනියට දැවැන්ත යුද ශක්තියක් නිර්මාණලා තිබ්බා. මොකද හේතුව ජර්මනිය විසින් සියලු ජනතාව එකට ඒකරාශී කරගත්ත තමන්ගේ ආර්ය ජාතිය කියලා ජර්මන් ජනතාව හැමෝම රට වෙනුවෙන් කැප යුතුයි කියන කාරණාව තුළ ජර්මනිය හිටියා. ඉතින් ඒ තත්ත්වයට එක්ක ජර්මනි ඊළඟට කරන්නේ මොකද්ද? තමන් අසල්වාසී රටවල් ආක්‍රමණය කරන්න පටන් ගන්නවා. නෝර්වේ ආක්‍රමණය කරනවා, බෙල්ජියම ආක්‍රමණය කරනවා, ඩෙන්මාර්කේ ආක්‍රමණය කරනවා, ඕලන්දේ ආක්‍රමණය කරනවා. අනිත් පැත්තට හිට්ලර් විසින් ප්‍රංශය ආක්‍රමණය කරන්න තීරණය කරාම ප්‍රංශයට ප්‍රහාර එල්ල කරන විට ප්‍රංශ ආණ්ඩුව එවල ගත්ත තීරණය තමයි පැරිස් නගරය නිදහස් නගරයක් බවට පත් කරනවා කියලා ඔවුන් හමුදාත් එක්ක පසුබැස්සා. ඊට හේතුව තමයි ඔවුන් යුද්ධ කරන්න ගත්තනම් ඔවුන්ගේ ප්‍රධාන නගරය වෙන පැරිස් නගරය විනාශ වෙනවා. ඒ නිසා ඔවුන් එය නිදහස් නගරයක් කළා. සතුරන් අතර පත් වෙන ඉඩ දීලා ඔවුන් ඒ හමුදා අරගෙන පසුබහින තීරණය කළා. ඒතර හිට්ලර් අධික වේගයෙන් තමන්ගේ ආක්‍රමණ ඉස්සරහට ක්‍රියාවට නංවන්න තීරණය කළා. ඊළඟට දරුවනේ ජර්මන් සේනාංක මේ පැරිස් නගරය අල්ලා ගැනීම සමග මේ ජර්මන් සේනාංකවලට උදව් කරන්න තීරණය කරනවා ඉතාලිය විසින්. ඒ අනුව ප්‍රංශයේ පරාජය වේගවත් වෙනවා. ඒ ප්‍රංශයේ පරාජය වීම සමග මිත්‍ර බලවතුන්ට දැවැන්ත ගැටලුවක් ඇති වෙනවා. විශේෂයෙන් බ්‍රිතාන්‍යට දැවැන්ත ගැටලුවක් ඇති වෙනවා. අපි පරාජයට පත් වෙනවද කියන කාරණාව. එන්නේ ඒ නිසා බ්‍රිතාන්‍ය තමන්ගේ ශක්තිය වැඩි කරන්න තීරණය කරනවා. මේ කාලේ බ්‍රිතාන්‍ය අගමැතිවරයා වෙලා හිටියේ වින්සන් චර්චිල් මහතා. එතුමා මොකද කරන්නේ? තමන්ගේ යටත් විජිත විශේෂයෙන්ම කැනඩාව, නවසීලන්තය, ඉන්දියාව, ලංකාව ආදී ඕස්ට්‍රේලියාව ආදී ඒ යටත්වීතවල ඉන්න පිරිසත් එකතු කරගෙන දැවැන්ත යුද බල ඇණියක් ගොඩනගනවා. මෙන්න මේ ක්‍රියාවලියත් එක තමයි බ්‍රිතාන්‍ය තමන්ගේ බලය පෙන්වන්නේ. මොකද ප්‍රධාන වශයෙන් අපි ගත්තාම බ්‍රිතාන්‍ය ආක්‍රමණය කරන්න අවස්ථා ගණනාවකදී විවිධ රටවල් උත්සාහ කළා. නැපෝලියන් බොනපාර්ට් පවා ඒ කාලේ උත්සාහ කළා. එකක්වත් සාර්ථක බවට පත්ුන්නේ නැහැ. එතකොට බ්‍රිතාන්‍ය දැවැන්ත නාවික ශක්තියක් මේ කාලේ ගොඩනගලා තිබුණා. ඒ බ්‍රිතාන්‍ය බලයත් එක්ක ඔවුන් තීරණය කරනවා ජර්මනිය ඇතුළුව අක්ෂ බලවතුන්ට විරුද්ධව ප්‍රහාර වේගවත් කරන්න. බ්‍රිතාන්‍ය යුද්ධයට සම්බන්ධ වීම, යුද්ධයට දැවැන්ත ලෙස දායකත්වය දෙන අතරතුර ඇමරිකාව යුද්ධයට සම්බන්ධ වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන හේතුව තමයි ඇමරිකාවට විරුද්ධව ජපානය විසින් එල්ල කරන ප්‍රහාරය. මොකද දරුවනේ ජපානය කියන රට දියුණු රටක් බවට පත් උනේ තාක්ෂණික දැනුම එන්න පටන් ගත්තේ ඇමරිකාවේ උදව්වෙන්. අපි ඒක මුලින්ම අපි ඒ කාරණාව මුලින්ම සාකච්ඡා කළා. කෙසේ වෙතත් ජපානය මේ දෙවන ලෝක යුද්ධය සඳහා ඇමරිකාව පොළඹවා ගන්න සිදුණු ප්‍රධාන කාරණාව තමයි ඇමරිකාවේ පර්ල් වරායට 1941 නොවැම්බර් 7 වෙනි දින ගුවන් ප්‍රහාරයක් එල්ල කළා. මෙන්න මේ ප්‍රහාරයත් එක්ක තමයි ඇමරිකාව ලෝක යුද්ධයට සම්බන්ධ වෙන්නේ ඍජුවම. එහිදී ලෝකයේ යුද විශේෂඥයෝ එහෙම නැත්නම් දේශපාලන න්‍යායාචාරවරු කියපු කාරණාව තමයි මේ නිදා සිටින යක්ෂයා අවදි කිරීමක් කියන කාරණාව. තොර ඇමරිකාව ඔන්න මිත්‍ර බලවතුන්ගේ ක්‍රියාකාරිකයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ තත්ත්වයත් එක්ක යුද්ධයේ ගමන් මඟ, යුද්ධයේ තියෙන ප්‍රබලත්වය, තීව්‍රතාවය තව තවත් වැඩි වෙනවා. හැබැයි ජපානයේ ආක්‍රමණකාරී ප්‍රතිපත්තිවල කිසිම අඩුවක් සිදු වෙන්නේ නැහැ. ඔවුන්ට ඕනේ උනේ මුළු ආසියාවම තමන්ගේ ග්‍රහණයට නතු කරගන්න. ඇමරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් මහතා පැහැදිලිවම තීන්දුව කරනවා ජපානයට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කරන්න. නමුත් ජපානයේ ආධාරයට ජර්මනිය ඉතාලිය ඉදිරිපත් වෙනවා. මේ අනුව යුද්ධයේ වේගින් ගමන් කරනවා. මේ අතරතුර කාලයේදී හිට්ලර් තීරණය කරන දෙයක් තමයි බ්‍රිතාන්‍ය යටත් කරගත යුතුයි කියන කාරණාව. ඒ අනුව බ්‍රිතාන්‍ය ජර්මනිය අතර දැවැන්ත යුද ගැටුම් වර්ධනය වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ගුවන් මගින් බ්‍රිතාන්‍ය ආක්‍රමණය කිරීමට ගත්ත ක්‍රියාමාර්ගයත් එක්ක
විශාල ගුවන් යානා සංඛ්‍යාවක් මේ යුද්ධයට යොදා ගන්නවා විශාල ගුවන් යානා සංඛ්‍යාවක් පිපිරී යනවා නිසා යුද්ධයේ තීව්‍රතාවය ගුවන් මුහුද ගොඩබිම සියල්ලම වසාගෙන පැතිරෙනවා ඒ විතරක් නෙමෙයි හිට්ලර් ගන්න තවත් තීන්දුවක් තමයි රුසියාව ආක්‍රමණය කිරීම අත්‍යවශ්‍යයි කියන කාරණාව රුසියාව ආක්‍රමණය කරන්න මීට පෙර ප්‍රංශේ නැපෝලියන් බොනපාට් උත්සාහ කළා ඒ ආක්‍රමණය ඉතාම අසාර්ථක වුණා විශාල ලක්ෂ ගානක හමුදාවක් එක ගිහිල්ලා රුසියාව ආක්‍රමණය කරන්න ගිහිල්ලා අසාර්ථක වුණා ජර්මනිය ඍතු ભેදේ නොසලකා ඒ කාලයේ තිබ්බ දේශගුණික තත්ත්වයන් නොසලකා කෙලින්ම ඍජුවම රුසියාව ආක්‍රමණය කරන්න තීන්දුව කරනවා මේ කාලේ පැහැදිලිවම රුසියාවේ ක්‍රියාත්මකුනේ සමාජවාදී ආණ්ඩුව සමාජවාදී රාජ්‍ය ක්‍රමය ඒ අනුව විප්ලවීය රතු හමුදාව මොකද කරන්නේ උපක්‍රමශීලීව මේ ජර්මානු සෙබළුන්ට රුසියාවට ඇතුල් වෙන්න ඉඩ දෙනවා කෙත්වතු ටික ඒ වගේම සරුසාර බිම් ප්‍රදේශ ඒ අස්වනු සියල්ලම ඔවුන් ගිනිබත් කරමින් තමයි පසුබහින්නේ හැබැයි සීත ඍතුව එළඹීමත් සමග මහා අති විශාල රුසියාවට මේ ජර්මන් සෙබළු ප්‍රවිෂ්ඨ වෙනවා හැබැයි අති විශාල භූමියක් ඔවුන් අත්පත් කරගත්තත් ඒක මුඩු බිමක් ආහාර හිඟය ඒ වගේම හිම පතනයේ වැඩිවීම ලෙඩ රෝග ඇතිවීම බෙහෙත් තේත් එක වෙලාවට ලැබෙන්නේ නැහැ ආහාර ටික ලැබෙන්නේ නැහැ ජර්මානු සෙබළුන් අන්ත අසරණතාවයට රුසියාව තුලපත් වෙනවා අර අපි පෙර කී පරිදි නැපෝලියන් බොනපාර්ට්ගේ ආක්‍රමණය හා සමානයි නැපෝලියන් බොනපාර්ට් ලක්ෂ ගාණක් අරගෙන ගිහිල්ලා ආක්‍රමණය කරන්න ගියත් අවසාන ඉතුරුනේ 20000 යූට නැවත එන්න එවැනිම ස්වභාවයක පරාජයකට ජර්මනි ලක් වෙනවා රුසියාව තුල ඇත්තරම ජර්මන් පරාජය ඉක්මන් කළේ රුසියාව ආක්‍රමණය කිරීම නිසා රුසියාව ප්‍රහාර එල්ල කරගෙන ඉදිරියට එන්න පටන් ගන්නවා මේ අකර්මණ්‍ය වන ජර්මන් සෙබළුන්ට එරෙහිව. ඒ අනුව දරුවනේ නැගෙනහිර දෙසින් රුසියානු ප්‍රහාර ජර්මනියට ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ඇදෙන අතර බටහිර දෙසින් ප්‍රංශ භූමිය මුල් කරගෙන මිත්‍ර හමුදාවන් ජර්මනිය ආක්‍රමණය කරනවා. අවසානයේ මේ සියලු හමුදා එකට මුණ ගැසීම තමයි සැලසුම් කරලා තිබෙන්නේ. හැබැයි ජර්මනිය යටත් කිරීම සම්බන්ධව දෙවන්ත කාර්යභාරයක් ඉටු කරන්නේ රුසියාව. අවසන් ප්‍රතිඵලයේ බවට පත් වෙන්නේ මේ එන ප්‍රහාරත් එක්ක මුහුණ දීමේ ශක්තිය හිට්ලර් ඇතුළු ඒ නාසි පාලනයට ලැබෙන්නේ නැහැ. ඔවුන් විසින් පරාජය බාර ගන්නවා. හිට්ලර් මොකද කරන්නේ? සියදිවි හානි කර ගන්නවා. තමන්ගේ සුරතලාවන, තමන්ගේ සුනකයාට පවා වහ දීලා, තමන්ගේ ප්‍රේමවන්තියට පවා වහ දීලා ඔවුන් සියදිවි හානි කර ගන්නවා. ඔවුන්ගේ ශරීරයවත් එහෙම නැත්නම් ඔවුන්ගේ අපි කියන්නේ මේ මලමිනියවත් මිත්‍ර හමුදා අතරපත් වෙන්නේ ඒවත් ගිනිබත් කරලා විනාශ කරලා දානවා. නමුත් අර මහා වදකාගාරවල හිටපු අහිංසක මිනිස්සු ටික ඔක්කොම මුදා ගැනීමේ මේ මානුෂීය සටන කරන්නේ රුසියාව. අවසානයේ ජර්මනිය දෙවැන්ත අන්ත පරාජයකට ලක් වෙනවා. ඊළඟට ජර්මනිය ඒ විදිහට යටත් වෙනකොට ජපානයේ ආක්‍රමණකාරී ප්‍රතිපත්ති වේගෙන් ඉදිරියට ගියානේ. ඔවුන්ට අවශ්‍ය කළේ මුළු ආසියාවම යටත් කරගන්න. ඔවුන්ට යටත් කරගන්න ඇත්තටම බැරිුනේ බ්‍රිතාන්‍ය සතුව තිබුණු ඉන්දියාව හා ලංකාව පමණයි. අනිත් හැම ප්‍රදේශයකටම ඔවුන් දෙවැන්ත ලෙස බෝම්බ හෙළුවා විනාශ කළා. ලංකාවට පවා ජපන් ජාතිකයන් විසින් බෝම්බ හෙල්ලලා තියෙනවා. 1942 අප්‍රේල් 5 වෙනි දින කොළඹට බෝම්බ හෙළනවා. ඒ වගේම අප්‍රේල් 7 වෙනි දින ත්‍රිකුණාමලයට බෝම්බ හෙළනවා. ඒ වගේම ලංකාව යටත් කර ගැනීමේ හැකියාව ජපානයට ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් ජපානය විසින් සිංගප්පූරුව, මැලේසියාව, බුරුමය, හොංකොං, ඒ වගේම දරුවනේ බොර්නියෝ, ජාවා, සුමත්‍රා, පිලිපීන ආදී ප්‍රදේශ එමතන ඒ රටවල් සියල්ලම ජපානය විසින් බෝම්බ හෙල්ලලා යටත් කිරීම සිදු කරනවා. එය තමයි බ්‍රිතාන්‍යයන් ආසියාව තුල ලබන දෙවැන්ත පරාජයන් බවට පත් වෙන්නේ. කෙසේ වෙතත් ජපානයේ මේ ලෙස ආක්‍රමණකාරී ප්‍රතිපත්ති ගෙනියනකොට ඇමරිකාව ජපානය විනාශ කිරීමේ සූදානම ක්‍රියාත්මක කරනවා. හරියටම 1945 අගෝස්තු මාසේ 6 වෙනිදා හිරෝෂිමාවට හා අගෝස්තු මාසේ 9 වෙනිදින නාගසාකි නගරයට ඇමරිකාව විසින් පරමාණු බෝම්බ හෙළනවා. අපි කියනවා ප්ලැට් මෑන් ලිටල් බෝයි කියන ඒ දෙවැන්ත පරමාණු බෝම්බ හෙළීම සිදු වෙනවා. මේ බෝම්බ හෙළීම සමග ජපානය දෙවැන්ත පරාජයකට ලක් වෙනවා. මේ උෂ්ණත්වය කොච්චරද කියලා කියනවා නම් වතුර ටික නටන්න පටන් ගන්නවා හිරෝෂිමා නගරේට මදක් ඈතින් තියෙන. ඒ විතරක් නෙමෙයි සමහර මිනිසුන්ට මේ පිලිස්සීම දරා ගන්න බැරි කමට වතුරට පැන්නාම වතුර නටනවා. ඒ තරම් උෂ්ණත්වයක්, ඒ තරම් විනාශයක් ජපානයට අත්පත් කර දෙනවා. මේ කාලේ ජපානයේ පාලකයා හිරෝහිතෝ අධිරාජ්‍ය මේ විනාශයත් එක්ක ඔහු තීරණය කරනවා නැවත අපිට යුද්ධයකට යන්න බෑ, මෙවැනි තාක්ෂණයක් තියෙන ඇමරිකාව වැනි රටවල් එක්ක අපිට ගැටෙන්න බෑ කියන කාරණාව
උන් තේරුම් ගන්නවා යනු මසුරු නැවේදී මැක් ආතර් සෙනවියා ඉදිරියේ ජපානය යටත් වීමේ ලියවිල්ල අත්සන් කරනවා. ඒ විතරක් නෙමෙයි දරුවනේ ජපානය යටත් වන විට ජර්මනිය දැවැන්ත පරාජයකට ලක් වෙලා හිට්ලර් සියදිවි හානි කර ගන්නා විට ඉතාලියේ බෙනිටෝ මුසලිනීට විරුද්ධව ජනතාවම නැගිහිටින තීරණය කරනවා. අර මිත්‍ර හමුදාය රටට ඇතුළු වෙනවත් එක්කම ජනතාව මොකද කරන්නේ බෙනිටෝ මුසලිනීට ගල් ගහලා මරලා දානවා. ඒ කියන්නේ මේ කාධිපතිත්වය ඒ ජාතිය විසින්ම ප්‍රතික්ෂේප කරනවා. මෙන්න මෙවැනි පරිසරයක් තුල දෙවන ලෝක යුද්ධය අවසන් වෙනවා. ඒ දෙවන ලෝක යුද්ධයේ විශේෂත්වය බවට පත් වෙන්නේ මිත්‍ර බලවතුන් ජයග්‍රහණය කරනවා. වඩා වැදගත් කාරණාව බවට පත් වෙන්නේ ඇමරිකාව ලොව සුපිරි බලවතා බවට පත් වෙනවා. හැබැයි ඇමරිකාව විතරක් නෙමෙයි රුසියාවත් බලවතෙක් බවට පත් වෙනවා. අවසානයේ 1945 න් පසුව දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකේ බල තුලනයක් පවා හට ගන්නවා. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී බල කඳවුර හා රුසියාව සෝවියට් රුසියන් සමූහ ආණ්ඩුව ප්‍රමුඛ සමාජවාදී බල කඳවුර කියලා. කෙසේ වෙතත් දෙවන ලෝක යුද්ධය අවසන් වෙන්නේ දැවැන්ත ව්‍යසන ගණනාවක් සමාජයට ලෝකෙට උරුම කර දෙමින් විශාල පිරිසක් ඝාතනයට ලක් වෙනවා. විශාල පිරිසක් මැරිලා යනවා. ඒ විතරක් නෙමෙයි අදටත් ජපානයේ මේ පරමාණු බෝම්බ පිපිරීම නිසා ඒවායේ බලපෑම සහිතව ජානමය බලපෑම සහිතව අංග විකල වෙලා ඉපදෙන දරුවෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඉහි බලපෑම අදටත් තියෙනවා. බොහෝ නගර විනාශ වෙලා ගියා. ඒ වගේම දේපල විනාශ වෙලා ගියා. ෆැසිස්ට්වාදී දර්ශනය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ ෆැසිස්ට්වාදී දර්ශනය තිබ ඉඩ කඩපවා ඒ දෙවන ලෝක යුද්ධයේ ජපානය, ජර්මනිය, ඒ වගේම ඉතාලිය පරාජයත් එක්ක ඒ දේශපාලන න්‍යාය යටපත් වෙන්න යනවා. ඒ විතරක් නෙමෙයි මේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇතිවන වැදගත්ම ප්‍රතිඵලයේ බවට පත් වෙන්නේ එස්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙනවා. අදටත් මේ ලෝකේ සාමය ආරක්ෂා වෙලා තියෙන එස්සත් ජාතීන්ගේ සංවිධානය නිසා ජර්මනිය කියන රට කෑලි දෙකකට වෙන් කරනවා. බටහිර ජර්මනිය හා නැගෙනහිර ජර්මනිය කියලා. ඒ මැදින් තාපයක් ගහනවා බර්ලින් තාපය කියලා. ඒ නිසා දැවැන්ත ප්‍රතිඵල අත්පත් කර දෙමින් ලෝකය නවීකරණයට බඳුන් වෙමින් නව යුද ශිල්ප ක්‍රම, රහස් ඔත්තු සේවා මේවා පවා එළියට එමින් අලුත් ලෝකයක් බිහි වෙනවා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. ඒ විතරක් නෙමේ යටත් වීත බොහෝමයකට නිදහස දෙන්න තීරණය වෙනවා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. නිසා විශාල මිනිස් ජීවිත විනාශ කරමින්, දේපල විනාශ කරමින්, දැවැන්ත විනාශයක් අත්පත් කර දෙමින් දෙවන ලෝක යුද්ධයේ දරුවනේ 1945 වෙනකොට නිමාවටපත් වෙනවා.